වෙසක් පුර පසළොස්වක පෝදා පන්නිපිටිය ශ්‍රී දේවරම් මහා විහාරයේ සිටගෙන එන අමාවැස්ස පෝදා සජීවිකාශී වෙසක් ධර්ම සාකච්ඡාව ශ්‍රී දිව්‍යරම් මහා විහාරයේ අඩි 117ක් පමණු සැති මහා සෑරදු නබියස එවැගේම අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධින් වහන්සේ නමක් එවැගේම ආනන්ද බෝධින් වහන්සේගේ ශාඛා බෝධින් වහන්සේ නමක් දඹදිව බුද්ධ ගයාවේ වර්තමාන බෝධිරාජානන් වහන්සේගේ ශාඛා බෝධින් වහන්සේ නමක් යන තුන් බෝධින් වහන්සේලා රෝපණය කරලා තිබෙන මේ මහා අනුභව සම්පන්න පූජනීය පරිසරයේ සිහිල් සෙවනක සිට අපේ ධර්ම සාකච්ඡාවෙන් ආරෝග්‍ය පරමාලාභා කියන ශ්‍රී මුඛ පාඨය ඔස්සේ පැහැදිලි කිරීම සිදු කරන්නේ ප්‍රථම වටේදී අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒ වගේම මනෝවෛද්‍ය විශේෂඥ पुष्प कुमार कंदपोलाराच्चि महाता सिहिपत् कला बुदुरुजानन वहन्से गिरिमानंद सूत्रेदी रोग हटगन्ना आकार्य नटक पिलिमंदव कल पहदिली किरीम गेन इदिन विवेकेदी टिकक कता भावना मे कोविड 19 वैरसे मे अटेन कुमकट दायति वेन्न पुलुवन केला एक्तरा विद्येकिन विषम परिहारजा आबादा कियन कोटसटत විශේෂයෙන් විවිධ සත්ව මාංශ අනුභව කරන මිනිසුන්ගේ පුරුදු හේතුවෙන් නැති වුණාද එහෙම නැත්නම් ඕපක්කමිකා ආබාධා විද්‍යාවේ දියුණුව නිසා කිසියම් විදිහකින් මේ වෛරසය අහිතකර විදියට වැඩි දියුණු වෙලා ආවාද එවැනි කතා බහකුත් ඇති වුණා උන්වහන්සේලා වඩාත් හොඳින් මේ කරුණ ඉදිරියේදී පැහැදිලි කරාවි බලපිටියේ ශ්‍රීසීවලී අපේ හාමුදුරුවනේ වර්තමානයේ මිනිසුන්ගේ මේ විෂම ජීවන පැවැත්ම විෂම පරිහාරජා ආබාධා කියන මේ හේතුව බොහෝ රෝගාබාධයන් නැතිවීමට හේතුවක් කියලා වෙලාවකට හිතෙනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේට පැහැදිලි කර දෙන්න ආරාධනා කරනවා. මා හිතන්නේ විෂම පරිහාරජා ආබාධා කියනකොට විෂම පරිහරණය ජීවන රටාව ඇවතුම් පැවතුම් නිසා මිනිස් ප්‍රජාව තුළ ආබාධ විවිධ ලෙඩ රෝග ඇති වෙනවා කියන එක බොහොම හොඳින් අපට පෙනෙන කාරණාවක්. මේ විෂම පරිහාරජා කියන වචනේ අපට පුළුවන් ප්‍රධාන මාතෘකා විශේෂ්ත්‍ර තුනක් යටතේ කතා කරන්න. පළවෙනිම ක්ෂේත්‍රය තමයි මිනිස්සු ගන්න විෂම වූ ආහාර හා විෂම වූ ආහාර පරිභෝජන රටාව දෙවැනි ශේත්‍රය තමයි මිනිස්සු ජීවත් වෙන දූෂණයෙන් පිරි විෂම පරිසර පද්ධතිය තුන්වැනි ශේත්‍රය තමයි මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික විෂම චර්යාවන් ඇවතුම් පැවතුම් මේ කියන ශේෂ්ඨ තුනම බලපානව ඇත්තටම මිනිස් ප්‍රජාව විතරක් නෙවී මුළු මහත් පරිසර පද්ධතියම රෝගී කරන්න. දැන් පුංචි පැහැදිලි කිරීම කරනවා නම් මේ එක එක මාතෘකා යටතේ මම මුලින්ම කෙටියෙන් පැහැදිලි කරන්නම් විෂම ආහාර හා විෂම ආහාර පරිභෝජනයෙන් මිනිස්සු කොච්චර ලෙඩ රෝගවලට විවිධ අපහසුතාවට පත් වෙනවද කියලා. මුලින්ම අපේ බොරැල්ලේ අතුල අනුනායක හාමුදුරුව ඉතාම ලස්සනට අර ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා රෝහල් ගත වෙනකම්ම රෝගියා පිළිබඳව මේ විෂම ආහාරය පිළිබඳ කතා කළා. ඇත්තටම අද අපට කන්න තියෙන හාල් ටිකේ ඉඳලා පළතුරු ටිකේ ඉඳලා ඒ වගේම එළවලු ටිකේ ඉඳලා සියලු දේ විෂ සහිතයි. හේතුව ලෝකයේ අද පුරුදු වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතයට කෘමිනාශක භාවිතයට. එතකොට අපි හිතන් ඉන්නේ ඒ භෝග වගාවේදී වැවිල්ලේදී කියලා. එතනින් නවතින්නේ නැහැ නේ ගයන් මහත්තයා.
ඒ අස්වැන්න නෙනාගත්තට පස්සේ වෙළඳපොළට එනකොට මොකද කරන්නේ භයානක දේ තමයි මේ සියලු පළතුරු ආහාර ද්‍රව්‍ය එළවලු කල් සබා ගන්න විවිධ අද බොහොම ප්‍රසිද්ධ රහසක් ඒක කල් සබා ගන්න විවිධ බෙහෙත් ජාති විෂනාශක යොදනවා කියලා එතකොට දැන් අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ වෙළඳ පොලෙන් තියෙන එළවලු පළතුරු දේවල් මිලදී ගන්න. හැබැයි මේ කොරෝනාත් එක්ක ටිකක් පොඩි සතුටක් තියෙනවා. මිනිස්සු ටිකක් දැන් තමන්ම ගෙවත්තේ පුළුවන් හැටියට පොඩි පොඩි ගෙවතු වගා කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ආරම්භයක්. ඒ වගේම එහෙම ගෙවත්තක් නැති නාගරික මිනිස්සු පවා අද මල් පෝච්චිවල එළවලු පැලයක් පැල කරන්න පටන් අරන් තියෙනවා. ඇත්තට මේක හොඳ දෙයක් කියලා අපි අගය කරනවා. හේතුව ඇත්තටම වෙළඳ පොලේ ගොඩක් මෙන්න මේ කියන විස වලින් පිරිච්ච දේවල් තියෙන්නේ. දැන් කොච්චර මේක ආහාර වලට විස යොදනවද කියනවා නම් එළවලු පළතුරු නිබී දැන් අපි සැකක් බයක් නැතුව ගමක කොස් ගෙඩියක් අනුභව කරානේ. දැන් කොස් ගෙඩියට වස විස ගහන්නේ නැහැ කියලා අපි හිතාගෙන හිටියා. හැබැයි දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා මහා පරිමාණයෙන් කොස් වෙළඳාම් කරන අය පවා කොස් කල් තබා ගන්න විවිධ බෙහෙත් ජාති ගන්නවා කියලා. මේක ප්‍රසිද්ධ මේ සාකච්ඡා කිව්වට කමක් දන්න ඔබ පුදුම වෙයි මම අහලා තියෙනවා. ඉතින් අහලා තියෙනවා මේ ඒ කොස් කල් තබා ගන්න ගහනවා කියන්නේ වැසිකිලි හොදන්න ගන්න හාපික්ලු. හැබැයි මේ පණිවිඩය අහලා ඔබ කලබල වෙන්න එපා. අර ගමේ අහිංසක අම්මා තාත්තා එක කොස් ගෙඩියක් විකුණන අම්මා තාත්තගෙන් කොස් මිල දී ගන්න බය වෙන්න එපා. ඒ ගම්මල අහිංසක අම්මා තාත්තා දවසට කොස් ගෙඩියක් දෙකක් විකුණන අය මෙහෙම කරන්නේ නැහැ. මා කියන්නේ මහා පරිමාණෙන් ආර්ථික මධ්‍යස්ථානවල මහා පරිමාණෙන් කරන වෙළඳ ව්‍යාපාර පිළිබඳව. එහෙනම් මේ විසම පරිහාරජා කියන ආහාර රටාවෙන් මිදෙන්න ඔබ මොකද්ද කළ යුත්තේ? පුළුවන් තරම් තමන්ට විශ්වසනීය ආහාර හොයාගන්න, විශ්වසනීය පළතුරු ටිකක් ගන්න, විශ්වසනීය ඊළඟට එළවලු ටිකක් හොයාගන්න, තමන්ගේ ගෙවත්ත වගා කරගන්න, තමන්ට පුළු පුළුවන් විදියට විශ්වසනීය විදියට ඒ දේවල් තෝරගන්න. අනිත් කාරණාව තමයි දැන් උදාහරණයක් හැටියට බලන්න අපිට මේ විසම පරිහාරජා ලෙඩ රෝග ආහාරයෙන් ඇති වුණා කියන්නේ අපි සිංහල ක්‍රමේට පැරණි මිනිස්සු උදේ පාන්දර මොකද්ද පානය කළේ? කැඳ වීදුරුවා, කැඳ ජොග්ගුවා, ඖෂධ. ඔව්, ඖෂධ කැඳ පලා වර්ග වලින් හදාගත්ත කැඳ ජොග්ගුවා. හැබැයි මෑත කාලේ මොකද වුනේ? බහුජාතික සමාගම් වලින් කැඳ ජොග්ගුව, කැඳ වීදුරුව කිරිපිටි බවට පත් කරා. ඒක නිකං කරේ නෑ. ඊට කලින් මිනිස්සුන්ගේ හිත වෙනස් කරපු හැටි මං කියන්නද? දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ටිකක් ඈලි මෑණි ගතියට අලසකමට ඉන්න මොකද කැඳ බීලාද? හරියට කැඳ බීලා වගේනේ. දැන් මේක බලන්නකෝ, මේක කනට ඇහෙනකොට ඇහෙනකොට හිතන්නේ මේ කැඳ බිව්වම තමයි මේ ඈනුන් යන්නේ. කැඳ බිව්වම තමයි මේ කම්මැලිකම ඇති වෙන්නේ, ඈලි මෑණි ගතිය ඇති වෙන්නේ. ලොකු මතයක් ඔළුවේ හැදුවා. අන්තිම මොකද වුනේ? මිනිස්සු සිංහල මිනිස්සු අතර කැඳ කියන එක නැති වුණා. ඒ වෙනුවට බහුජාතික සමාගම් විවිධ කිරිපිටි ආදේශ කළා. දැන් අද ඔබතුමාලා වෛද්‍ය වරුම පවා කියනවා විවිධ කිරිපිටි වල විවිධ විස අඩංගු වෙලා තියෙනවා කියලා. අර කැඳ වීදුරුවට කරපු දේම උදාහරණයක් කියලා කිව්වේ. හැබැයි කැඳවල ಗುಣ කීයක් තියෙනවද? බේසජ්ජක් කන්දකේ කියලා මහාවග්ග්‍ය පාලියේ වෙනම කොටසක් තියෙනවා. මේ බේසජ්ජක් කන්දකේ කැඳ පානය කිරීමෙන් ලැබෙන ආනිසංස 10ක් ගැන උගන්වනවා. ආයුෂය වැඩෙනවා, වර්ණයේ වැඩෙනවා, සැපයේ වැඩෙනවා, බලයේ වැඩෙනවා, පටිභාන ශක්තිය. කියන්නේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩෙනවා. පහයි. ඊළඟට සාපිපාසාව නැති වෙනවා, බඩගින්න නැති වෙනවා, මලමූත්‍ර ඒ කියන්නේ වස්තිශෝධනය සිද්ධ වෙනවා, මලමූත්‍ර පවා පිරිසිදු වෙනවා, නොපැසවූ ආහාර පැසවනවා. ඉතින් බලන්නකෝ ආනිසංස 10ක්. හැබැයි හිතලා බලන්න ඔය බොන කිරිපිටි වීදුරිය ඔය ආනිසංස 10 තියෙනවද? ඉතින් අපි ලෙඩ වෙන එක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ නේ. එහෙනම්
මේ කියන විසම පරිහාර ආහාරයෙන් අපි බේරෙන්න නම් දැන්වත් මේ දේශීය ක්‍රමයට ගරු කරන්න අපි හුරු පුරුදු වෙන්න අවශ්‍යයි කියන එක දෙවෙනි කාරණාව තමයි අපි ආහාර පරිභෝජන රටාව අපට කොහොමද බුදුදහමේ ආහාර පරිභෝජනය කරන්න කියලා කියන්නේ ආහාරයේ උදරයේ යතු තමන්ගේ කුසී ප්‍රමාණයට කුසට සරිලන ප්‍රමාණයට කුස පිරෙන්න හැබැයි මිනිස්සු දැන් ලෙඩ වෙන්නේ මොකද්ද කවුද කුසී ප්‍රමාණයට ආහාර ගන්නේ නැහැ හැමෝම ආහාර ගන්නේ දිව පිනවන්න කුසට නිවි රස තෘෂ්ණාවට වශී වෙලා දිව පිනවන්න කුසට අධිකව ආහාර ගන්නවා එහෙම ගත්ත කෙනෙක් තමයි කොසල් මහරජුරු කොසල් මහරජුරුව දවසක් ඉතා අධික මාත්‍රාවෙන් ආහාර අරගෙන බුදුහාමුදුරන් ළඟට ආවට පස්සේ උන්වහන්සේ දැක්ක මොකද්ද පළවෙනිම දේ වැඩිපුර ආහාර ගත්තාම පළවෙනි දේ තමයි මේ මහන්තේහි අස්සාසසේහි උස්ම ගන්න අපහසු වෙනවා මහස්සේ උස්ම දාන උස්ම ක්‍රියාවලිය වෙනස් වෙනකොට ඊළඟට මොකද වෙන්නේ ඡේද බින්දුහි ගච්ඡ මුච්ඡන්ති ඇඟෙන් දාඩිය වැක්කිරෙන්න පටන් ගන්නවා ඊළඟට මොකද වෙන්නේ බත්ත පරිලාහ උදපාදි මහත් බත්මතයක් නිදිමතයක් ඇති වෙනවා මේක තමයි වැඩිපුර පරිභෝජනේ තියෙන ලෙඩ රෝගවල ආරම්භය හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වනවා මනුජස්ස සදා සතිමතෝ මත්තං ඥානතෝ ලද්ද භෝජනේ රජතුමනි ආහාර ගන්නකොට සදා සතිමතෝ හොඳ සිහි කල්පනාව ඇතුව මත්තං ඥානතෝ ලද්ද භෝජනේ තමන්ගේ කුසී ප්‍රමාණයට ආහාර ගන්න. එතකොට මොකද වෙන්නේ? තනු තස්ස භවಂತಿ වේදනා. කවදාවත් ශරීරෙට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සනිකං ජීරති ගත්ත ආහාර දිරවනව ආයු පාලයන්ති ආයුෂ පාලණී වෙනවා නිරෝගී සුව ලැබෙනවා. එහෙනම් බුදුදහම අනුමත කළේ චත්තාරෝ පංච ආලෝපේ අබුත් තා උදකම්පි වේ බත් පිඬු හතරක් පහක් කන්න කුසේ ඉඩ තියාගෙන වැඩිපුර වතුර බොන්න කියලා අපේ වෛද්‍යතුමා ඒ පිළිබඳව ඕනම් තව ටිකක් කතා කරා කිය බණ බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් දීපු උපදේශේ බත් පිඬු හතරක් පහක් කන්න කුසේ ඉඩ තියාගෙන වැඩිපුර වතුර බීලා ආහාර ගන්න එක නවත්තන්න එතකොට ඔබට කිසිම ආහාර අධිමාත්‍රාවක් ඇති වෙන්නේ නැහැ විෂම පරිහරණයට අහු වෙන්නේ නැහැ අනික දැන් මිනිස්සුන්ට මා දකින අනිත් කාරණාව මෙයත් ප්‍රකාශ කරන්න ඕන තමන්ට පෞද්ගලිකව ආහාර ගන්න වාතාවරණයක් නැහැ වෙන වෙන කට්ටිය තෝරලා දෙනවා දැන් ඒකට ඔබතුමාලා ඒ කියන්නේ මාධ්‍යත් බලපානවා ඒ කියන්නේ මාධ්‍යයෙන් විවිධ වෙළඳ දැන්වීම් දාලා විවිධ ආයතන මේ වල දැන්වීම් ප්‍රචාරය කරන හොඳද නරකද කියලා දන්නේ මා ඇත්තටම අකමැතිම දෙයක් වෙනවා ඒ මොකද්ද දන්නවද විවිධ ආහාර වර්ග බීම ಜಾති වෙන්න පුළුවන් පිටි ಜಾති වෙන්න පුළුවන් කන බොන දේවල් ගැන වෙන්න පුළුවන් මේ ඒ ගැන කිසිම දැනුමක් නැති එක්ක ක්‍රීඩකයෝ එක්ක නළු නිළියෝ යොදාගෙන මං පුංචි කාලේ ඉඳන් ක්‍රීඩකයෙක් වෙන්න ජවය බලය ශක්තිය ගන්න බිව්වි මෙන්න මේ පිටි මම කෑවේ මේ ජවය බලය ශක්තිය ගන්න මං හොඳ ක්‍රීඩකයෙක් වුණේ මෙන්න මේ ආහාර පාන වලින් මගේ ඇඟ හදාගත්තේ මෙන්න මේ කෑම වලින් කියලා නළු නිළියෝ කියනවා ඇත්තටම වෛද්‍යතුම එහෙම අයිටියක් තියනවද මා ඉල්ලීමක් කරනවා බලධාරීන්ගෙන් ඇත්තටම නඩු දාන්න ඕන කාරණාව මෙන්න මේ ආහාර මෙන්න මේ බීම බොන්න මේ බීම වල මේව අඩංගුයි මේ ආහාරවල මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි කියලා ඇත්තටම කියන්න අයිතියක් තියෙන්නේ වෛද්‍යවරයෙකුට එහෙම නැත්නම් ආහාර හා පෝෂණ වේදනයේ දන්න උපාධිධාරයෙකුට එහෙම නැතුව වෙන කාටවත් නළු නිළියොන්ට හෝ ක්‍රීඩකයන්ට අයිතියක් නැහැ. නමුත් කවුද මේවට වැටබැඳලා තියෙන්නේ? කවුරුවක්වත් වැටබැඳලා නැහැ. එහෙනම් මිනිස්සු ඉදිරියේදීත් මේ කියන විසම ආහාර වලින් ලෙඩ වෙන එක වළක්වන්න බෑ මේකට අපි කටයුතු කරන්න ඕන දෙවෙනි කාරණාව ඊටම කෙටියෙන් මිනිස්සු ජීවත් වෙන දූෂණය වෙච්ච පරිසර පද්ධතිය අපි අනුනායක හරු මතක් කළා අපි එළියට බැස්සම ගන්න තියෙන උෂ්ම ටික අද කිසිම
පාලනයකින් තොරව දහස් ගණන් ලක්ෂ ගණන් අපි භාවිත කරන වාහනවල විසදුන් විවිධ කර්මාන්ත ශාලාවල විසදුන් නිසා අපේ වාතය අපිරිසිදු වෙලා ඒ වගේම අපි මේ ගොවිතැනට යොදා ගන්න කෘමිනාශක රසායනික පොහොර නිසා පොළව සම්පූර්ණ විනාශ වෙලා දූෂණය වෙලා ඒ පොළව සෝදාගෙන ඇවිල්ලා ජලයට මුසු වෙච්ච ගංගා මහමුහුද පවාද දූෂණය වෙලා එහෙනම් අපට උස්ම ටිකක් ගන්න බෑ හොඳ පරිසරයක අපි පාගන මහ පොළව දූෂණය වෙලා ඒ දූෂණය වෙච්ච මහ පොළවෙන් අපි වවාගෙන කන සියලු දේ විස සහිතයි අපි පරිහරණය කරන වතුර ටික දූෂණය වෙලා ඉතින් අපට මේ දේ ඉස්සරහට ඇත්තටම හොඳ මට්ටමට ගන්න නම් මේ විෂම පරිහාරයෙන් බේරෙන්න නම් අපි වාතය පිරිසිදු කරගන්න ඕන අපි පොළොව පිරිසිදු කරගන්න ඕන අපි ජලය පිරිසිදු කරගන්න ඕන තුන්වෙනි කාරණාව තමන්ගේ පෞද්ගලික ඇවතුම් පැවතුම් පෞද්ගලික ඇවතුම් පැවතුම් කරනකොට තමන්ගේ පිරිසිදුකම තමන්ගේ මේ උදාහරණයක් නම් පුංචි විස්තරයක් කරලා නවත්තන්නම් දැන් මේ කොරෝනා කියන ලෙඩ රෝගය ගොඩක් බෝ වෙනවා කියලා කියන්නේ වෛද්‍යතුමා එකට හැසිරු කිරීමෙන් විස බීජ වලින් එහෙමනේ ඒ නිසානේ අපි මේ නිරෝධායනය කරනවා කියලා වෙන් වෙන් කරලා තියන්නේ දැන් වෛද්‍ය විද්‍යාවේ විස බීජ වලින් රෝග ඇති වෙනවා කියලා හොයාගත්තේ ලුවි පාස්චර් කියන වෛද්‍යවරයා කියලායි මම කියවලා තියෙන්නේ එතකන් ඒ කට්ටිය විස බීජ වලින් ලෙඩ රෝග බෝ වෙනවා කියන එක දැනගෙන හිටියේ නැහැ හැබැයි බුදුහාමුදුරුව හොඳට මතක තියාගන්න මේක බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට අවවාද කරලා තියෙන විනය පිටකේ න ඒක වාජනී බුංජිතුම් එකම පාත්‍රයේ වළඳන්න එපා න ඒක වාජනී පිවිතුම් එකම කෝප්පයක පැන් වළඳන්න එපා න ඒක මංචේ සයිතුම් එකම ඇඳක නිදාගන්න එපා න ඒක කුටිකේ වසිතුම් එකම කුටියක වාසය කරන්න එපා ඔබ දන්නවා භික්ෂුන් වහන්සේලා වෙන වෙනම කුටි තනාගෙන වැඩ වාසය කළේ වෙන වෙනම උන්වහන්සේලා පෞද්ගලිකව සිවුරු පරිහරණය කළේ ඇයි මේ නිරෝධායනේ දැන් හිතෙන්නේ නැද්ද භික්ෂුන් වහන්සේලා අනුරාධපුර යුගයේ 5000ක් මහා විහාර හිටියම ඒ 5000ටම මහා පාලි දානශාලාවේ තිබුණ දානේ හැබැයි තම තමන් පාත්‍රයේ අරගෙන ඇවිල්ලා එතනින් දානි බෙදාගෙන තමන්ගේ කුටියට තනියම ගිහිල්ලා වළඳන්නේ අඩු ගානේ එකටවත් දානශාලාවේ දානේ වැළඳුවේ නැහැ හැබැයි අදත් කියනවනේ දැන් වෛද්‍යතුමාලා gedara උනත් එක කෑම මේසේ වාඩි වෙලා එකට කෑම කන්න එපා කියලා බුදුහාමුදුරුව අවුරුදු 2500කට කලින් නිරෝධායනිය අපට ඉගැන්නුවා හිතලා බලන්න තනි තනියෙන් මේ දේවල් කරගන්න කියලා එහෙනම් තමන්ගේ ඇවතුම් පැවතුම් පුළුවන් තරම් නිරෝධායනය කරගන්නවා කියලා කියන්නේ තනියම පෞද්ගලිකත්වයේ රැකගනිමින් තමන්ගේ පවිත්‍රතාවයත් පරිසරයේ පවිත්‍රතාවයත් රැකගන්න ඔබට මේ වසංගත වලින් බේරෙන්න මහා අරුමයක් නිවි. COVID-19 වසංගත තත්ත්වයේ පවතින මේ සමයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේදා පැහැදිලි කර දුන් කරුණු යලි සිහිපත් කරමින් ලබා දෙන පණිවිඩය මේ ගැන තදින් හිතන්න අවශ්‍ය තැන්වල බලධාරීන් පියවර ගන්න එසේ නොවුනොතින් ඔබ වහන්සේ සඳහන් කළා වගේ මහා පරිමාණයේ කොස්සලි වේදී විෂ බීජනාශක දියර යොදලා කල් තබා ගන්න වගේ හිතා ගන්නත් අමාරු විකෘතිනාවලටත් වඩා භයානක සමහර වෛරස් අපේ රටින් උනත් ඉදිරියේදී නිෂ්පාදනය වෙන්න බැරි කමක් නැහැ කියලා අපට හිතෙනවා අපි ඉතාම ගෞරවාදරයෙන් ආරාධනා කරනවා නමස්කාර පූර්වකව පූජ්‍යපාද බොරැල්ලේ අතුල අනුනායක මාහිමියන් වහන්සේට රෝග හටගන්නා තවත් ක්‍රමවේදයක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී තිබෙන කම්ම විපාකජා ආබාධා මේ කර්මය හේතු කරගෙන මේ රෝග ඇතිවීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් සිදු කරන්න ආරාධනා කරනවා. ඕ ඒක බොහොම වටින මාතෘකාවක් කම්ම විපාකජා ආබාධා. එතකොට ඒ අටවෙනි ක්‍රමයේ අපි දන්නේ නැහැ ගයාන් මහත්තු සංසාරේ මොනවා කරලා ඇවිල්ලා ඉන්නවද කියලා අපි කාටවත් කියන්න බෑ. මොන විදිහේ කුසල කර්ම මොන විදිහේ අකුසල කර්ම කරලා ඇවිල්ලා ඉන්නවද කියලා අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවක් නැහැ බින් මහත්තු. එතකොට
දැන් බලන්න පුජ්‍යල විෂය බුද්ධ විෂයට විතරයි වෙන කාටවත් පුජ්‍යල විෂය කියන්න බෑ එතකොට දැන් තතහගත බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන විදිහට චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි මහණෙනි සිතුවිල්ල කර්මයේ ලෙස භාවනාව එතකොට සිතුවිලි කියලා කිව්වේ අපි සිත්වල හට ගන්නා වූ විවිධාකාර විවිධ අදහස් හා විවිධ මතවලට තමයි සිතුවිලි කිව්වේ එහෙනම් චේතිත්වා කම්මං කරොත් හිතලා ඉවර වෙලා තමයි අපි කර්ම රැස් කරන්නේ කොහොමද කර්ම රැස් කරන්නේ කායේන කයින් වාචාය කටින් මනසා හිතින් කයින් කර්ම රැස් කරනෝ කටින් කර්ම රැස් කරනෝ හිතින් කර්ම රැස් කරනෝ එතකොට ඒ රැස් කරන කර්ම තමයි ගොඩවල් දෙකකට බෙදෙනවා පිං සහ පව් කියන හොඳ සහ නරක කුසල් සහ කුසල් එතකොට හොඳ කියලා කිව්වේ මම යම් කිසි කතාවක් කරලා කල කතාව තුලින් ලෝකයට යහපතක් වෙනවා නම් මම යම් කිසි ක්‍රියාවක් කරලා කල ඒ ක්‍රියාව දුනුනුත් ලෝකයට යහපතක් වෙනවා නම් ලෝකයට යහපතක් වෙනවා නම් මට විපතක් වෙන විදිහ නැහැ මටත් යහපතක් වෙනවා නම් ගැඹුරින් කල්පනා කර මාකල ඒ යහපත් කතාව මාකල ඒ යහපත් ක්‍රියාව මගේ හිතට අරමුණු වන මතක් වන මෙනෙහි වන හැම මොහොතක් මොහොතක් පාසාම දරාගත නොහැකි මානසික තෘප්තියක් සතුටක් ලැබෙනවා නම් අන්න පින. එතකොට පුණ්‍යවන්ත මිනිස්සු හිතන සිතුවිලි මනෝපුබ්බං ගමා ධම්මා මනෝසිට්ඨා මනෝමය. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පිරිසුදු මනසින් යුක්තව භාසති කිව යමක් කියයිද කරෝතිවා යමක් කරයිද තතෝනම් සුඛන්නානුයිති. ඒ තතෝනම් සුඛන්නාන් වේති කිව එක මගේම සැප පිණිසබන. මගේම සැප පිණිස සැපයි කිව කර්ම විපාකේනේ. කර්ම විපාකේ කොහොමද එන්නේ ඡායාවාන පායින්. මාත් නොහැර යන මා සමග එන සෙවනල්ලසේ. ඔතන තමයි ධර්මී ගැඹුරු කොටසදී. එතකොට සෙවනල්ලසේ කිව්වේ මෙතන ජවන් සිත් මෙතන බුදුහාමුදුරු මේ කතා කරන ජවන් සිත් ගැන එතකොට මේ ජවන් සිත් හතක් තියෙනවා මේ ජවන් සිත් අට පින් කරනකොට ස්වයංක්‍රීයව කුසල් බවට පරිවර්තනය වෙනවා පව් කරනකොට ස්වයංක්‍රීයවම අකුසල් බවට පරිවර්තන වෙනවා දැන් මේ ජවන් සිත් අට විපාක දෙන්නේ කොහොමද එක දිට්ඨ ධම්ම වේදනීයක මෙලවද මේ ජීවිතේදී මට සැප විපාක ලැබෙනවා ජවන් සිත් අතෙන් පළවන ජවන් සිත් දෙක උපපජ්ජ උප ආපජ්ජ ඒ කියන්නේ මරණයෙන් පසු ඊළඟ භවයේදී මට සැප විපාක ලැබෙනවා කුසල් ජවන් සිත් අතෙන් හත්වන කුසල් ජවන් තුන්වෙනි එක අපරාපරිය වේදනීයකම් 1 7 4 මැද තියෙනවනේ ඉලක්කම් පහක් 2 3 4 5 6 මේ ජවන් සිත් 6ම විපාක දෙනවා තුන්වෙනි ක්‍රමයේදී ඒකට තමයි අපරාපරිය නිවන් දකින්න ಜಾති දක්වා හතර අහෝසිකම්ම නිවන් අවබෝධ කරගත්තයින් පස්සේ නැවත විපාක දීමක් නෑ ඒවා අහෝසි වෙලයක්. ඒතර පව පදුට්ටේන මනස නපුරු සිතින් යුක්තව භාසතිවා යමක් කියයිද කරෝතිවා යමක් කරයිද භාසිතවා කිවේ වචනේ කරෝතිවා කිවේ ක්‍රියාව. එතකොට තතෝනම් දුක්ඛනාන් වේති. ඒක මගේ දුක පිණිස දුකේ කියන්නේ විපත හානිය ආදීනවනේ එතකොට කොහොමද විපාක දෙන්නේ චක්කංගව හතෝපද කරත්තේ බෙන්දි ගුණා පසුපස වේගයෙන් කරකවි යන කරත්ත රෝදිය වගේ එතන තමයි අර ජවන් සිත් අත තියන්නේ අකුසල් ජවන් සිත් කොහොමද විපාක දෙන්නේ ditta dhamma vedaniya kamma melavadi මට මරණයට ප්‍රථම දුක් විපාක ලැබෙනවා අකුසල් ජවන් සිත් අතෙන් පළවෙනි අකුසල දෙක උපපජ්ජ මරණින් පස්සේ විපාක දෙන හත්වෙනි අකුසල් ජවන් තුන අපරාපරිය වේදනීයකම නිවන් දකින ජාතිතෙක් විපාක දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට කර්ම 16ක් විපාක දුන්නා. එහෙම නේද පණ්ඩිතානි? බුද්ධ වංශ පාලිය පදහන් කර්ම 16ක් විපාක දුන්නා බුදුහාමුදුරුවෝ. එතකොට මුගලම් මහරහතන් වහන්සේට, සැරියුත් මහරහතන් වහන්සේට, ලෝසක මහරහතන් වහන්සේට, දාරුචීර රහතන් වහන්සේට, චක්කුපාල රහතන් වහන්සේට, සීවලී මහරහතන් වහන්සේට කර්ම විපාක දීලා දෙනවා. ඉතින් අපි ගැන මොන කතාවද? යකඩ මල්ලයි හාල් මල්ලයි එකතන තියෙනවා ගුල්ල ගහනවා යකඩ මල්ලට හාල් මල්ලේ මොනවද බලන්න තියෙන්නේ එතකොට ඒ කර්ම 16න් බලන්න බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පානතෙක් අවුරුදු 45ක් කර්ම තුනක් විපාක දුන්නා හිස එකක්කම බඩ එකක්කම කොන් දෙකක්කම නේ පණ්ඩිතා මේ කර්ම තුනම විපාක දුන්නා
එතකොට හිසේකක්කම කියලා කියන්නේ ධර්මදේශනා පවත්තන්න යන බරපතල හිසේකක්කමක් ඇති වුණා. මොකද්ද මේක? එතකොට එක්තරා ආත්මයක මේ මාළු අල්ලන ගෙදරක ඉපදුනා. එතකොට මේ අල්ලන මාළු ගොඩට ගත්තාම මරබයි මාළුව ගැහෙනවනේ. මේක දැකලා අප්පුඩික කහිනා වුණා. අද සමහර අය කරන මේ අකුසල කර්ම දිහා බලනකොට මේකත් අකුසල කර්මයක්ද කියලා අපිට හිතෙනවනේ. නමුත් බුදුහාමුදුරුවෝ විපාක දුන්නා. නේ? ඒක බණ්ඩිය කැක්කුම එක්තරා ආත්මභාවයක දක්ෂ විශේෂඥ මේ කායික වෛද්‍යවරේ ආව බෙහෙත් ගන්න සිටුවරේ ඒ සනීප කරලා දුන්නාම මොනවද දෙන්නේ කියලා මම ඉතින් මං ගෙදර 16ක් වගේ වැඩ කරන්නම් කිව්වා. සනීප වුණා ආවේ නැහැ. ගමනක් යනකොට මුණ ගැහුණා. මුණ ගැහෙනකොට කො සනීපද? සනීපයි කිව්වා දෙන්න එපාය. නෑ එහෙම කියන්න තරම් සනීපයක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා තව බෙහෙතක් තියෙනවා දෙන්න ඕනේ. ඒක බොන්න එන්නේ කියලා. පතක් යනයිනේ. විෂ සහිත බෙහෙසක් දී කරලා දුන්නා. ලේබඩ ගිහිලා මරණයටපත් වුණා. බඩේ කර. ඊළඟට කොණ්ඩේ කර. එක්තරා ආත්ම භාවයක මේ දැන් කියන්නේ රෙස්ලිං කියන්නේ මල්ලවපරනේ. ඒ මල්ලවපර තරඟයකට ගියා. ගිහිල්ලා ප්‍රතිවාදියාට පයින් ගැහුවා. ප්‍රතිවාදියාට කොන්දට පයින් ගැහුවා. කොන්ද කැඩුනා, බිඳුනා. එතකොට අන්තිම බුදු වෙච්ච අන්තිම ආත්ම භාවේ බුදුහාමුදුරන්ට කර්ම විපාකේ විපාක දුන්නා. ඒ නිසා මම චින්තක ගායන් චින්තක මහත්තු මම පැහැදිලි කරන්නේ හොඳ දෙයක් කළෝතින් අනිවාර්යයෙන් පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා හොඳ ප්‍රතිඵල අනිවාර්යයි. නරක දෙයක් කළෝතින් පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා නරක ප්‍රතිඵල අනිවාර්යයි. කුඹලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියලා කිව්වා. මහරගම අපේක්ෂාරෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපුලාරච්චි මහත්මාණනි, ඔබතුමා සඳහන් කළා ස්ට්‍රෙස් කියන තත්වය, ආතතිය කියන තත්වය පිළිබඳව. මේ දිනවල දීර්ඝ කාලයක් නිවසේ රැඳී සිටින විශාල පිරිසක් ලෝකේ ජනගහනයෙන් 95%ක් විතර මේ තත්වයට මුහුණ පාලා ඔවුන්ගේ චර්යා රටාවන්හි ඇති වෙලා තියෙන සමහර විට කලහකාරී තත්වයන් පවා අපිට ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ දැක ගන්න ලැබෙනවා. මේ තත්වයට කොරෝනා සමයේ පමණක් නෙවෙයි පුද්ගලයෙකුගේ නිරෝගී දිවි පැවැත්මට මේ ආතතිය කියන දේ දුරු කරගෙන මානසික සුවතාවය ඇති කරගන්නට කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන දේ බටහිර වෛද්‍ය විද්‍යාව හවතුමා අධ්‍යයනය කළ බෞද්ධ මනෝවිද්‍යාව ඇසුරු කරගෙන විග්‍රහයක යෙදෙන්න ආරාධනා කරනවා. අපි මේ දවස්වල විතරක් නෙවෙයි කොහොමඩත් මේක කතා කළ යුතුම මාතෘකාවක් විදිහට මම දකිනවා. ඔබ සඳහන් කළා වගේ මේ දිනවල මේ වසංගත තත්ත්වයක් එක්ක රෝගවලට භාජනය වුණ අය විතරක් නෙවෙයි, ඒ ගෙවල් වල විතරකුත් නෙවෙයි, අහන දකින හැමෝම ඉන්නේ ලොකු ආතතියකින්, එහෙම නැත්නම් පීඩනයකින්, ලොකු බයකින්. එතකොට මේ බය කියන එක ඍණාත්මක සිතුවිල්ලක් හැම වෙලාවෙම. රෝගේ වැළඳෙයිද කියන බය වෙන්නට පුළුවන්. ඊළඟට මරණ බය කියන එක එනවා. ඊළඟට මගේ ගෙදර කෙනෙකුට හැදෙයිද, මගේ හිතවතෙකුට හැදෙයිද, මෙවැනි ගොඩාක් සිතුවිලිත් එක්ක අද බොහෝ දෙනෙක් ලෝකේ ජීවත් වෙනවා. විශේෂයෙන්ම අද ජනමාධ්‍ය ඔස්සේ නිතර මේක නිතර නිතර දැකීම තුළ, ඇසීම තුළ බොහෝ දෙනෙක් ඉන්නේ මේ ඍණාත්මක බය සිතුවිලිත් එක්ක ගොඩාක් අසහනේ. මේක තමයි අපි ස්ට්‍රෙස් කියලා හඳුන්වන්නේ. මේ වසංගතයේ ඉන්න කලින් වුණත් අද ලෝකේ මම කලිනුත් සඳහන් කළා වගේ ප්‍රධානම මානසික අසාමාන්‍යතාවයේ ගැටලුව බවට පත් වෙලා තියෙන මේ ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් ආතතිය. ඒතර අපි හොඳට හිතලා බැලුවොත් මොකක්ද මේ ආතතිය කියලා කියන්නේ? ඇත්තටම ආතතිය කියලා කියන්නේ රෝගයක් නෙවෙයි. නමුත් ආතතිය හරියට පාලනය කරගන්න බැරි වුණොත් ඒක රෝගයක් දක්වා වර්ධනය වෙන්නට හොඳට ඉඩ තියෙනවා. ඒක මානසික රෝගයක් විතරක් නෙවෙයි, බොහෝ කායික රෝගවලටත් මේ ආතතිය අද හේතු වෙනවා. එතකොට ඇත්තටම ස්ට්‍රෙස් කියලා කියන්නේ කායික මානසික ප්‍රතික්‍රියාවක්. ඒක ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු නොවන ආකාරයේ සිද්ධියක්, එහෙම නැත්නම් වෙනස් වීමක්, එහෙම නැත්නම් අභියෝගයක් තියෙන අවස්ථාවක මේ ආතතිය කියන එක අපි ඕන කෙනෙකුට දැනෙන්නට පුළුවන්. විභාගයක් වෙන්නට පුළුවන්, සම්මුඛ පරීක්ෂණයක් වෙන්නට පුළුවන්, මේ වගේ ලෙඩ රෝග වෙන්නට පුළුවන්.
ඕනෑම අවස්ථාවකදී මේ ආතතිය කියන එක එන්නට පුළුවන්. හැබැයි ආතතිය කියන එක කාලයත් එක්ක අඩු වෙලා යන සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් වුණාට සමහර පුද්ගලයන්ගේ විවිධ මානසිකත්ව මත ඒව සමනය නොවි බොහෝ දිගට දිගට මේක පවතින්නට පුළුවන්. එවන් අවස්ථාවලදී මේව මානසික රෝග විශේෂයෙන්ම අද දවසේ අපි වැඩිපුරම දකින විෂාදය එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් කාංසාව නැත්නම් ඇන්සයිටි මෙවැනි රෝග මානසික රෝග දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. ඒ වගේම මානසික රෝග නොවන්නා වූ සමහර වෙලාවට ස්ට්‍රෙස් වලට පිළිතුරු හොයන සමහන පුද්ගලයන් සියදිවි හානි කර ගැනීම වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය මත්වතුර වල පිහිට හැවීමක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් හිංසනයක් තුලින් වෙන්නට පුළුවන්. ඇක්සිඩන්ට් එකක් තුලින් මේ සියලු දේ මේ ස්ට්‍රෙස් එක නිසා ඇති වෙන්න පුළුවන්. අද හොයාගෙන තියෙනවා ලෝකයේ ඇතිවන අනතුරු හිංසන අපචාර මත්ද්‍රව්‍ය මේ සියල්ල ගත්තොත් 80%කට වැඩි මේ හැම එකකටම මේ ස්ට්‍රෙස් එක බලපාන බොහෝ අවස්ථාවලදී කියන එක. ඒ විතරක් නෙවෙයි ආතතිය පාලනය වුණේ නැත්තම් අපි දන්නවා අද බොහෝ දෙනෙක් විවිධ කායික රෝග ඇති වෙන්නටත් ඇති වෙච්ච කායික රෝග සුව නොවෙන්නටත් හේතු වෙනවා ස්ට්‍රෙස් එක කියන එක. විශේෂයෙන්ම අද අපි දකින අධික රුධිර පීඩනය බ්ලඩ් ප්‍රෙෂර් කියන තත්ත්වය දියවැඩියාව නැත්තම් අධික රුධිර මට්ටම් අධික මේද ප්‍රමාණය ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වය විතරක් නෙවෙයි හෘද රෝග මේ සියලු දේත් එක්ක බලනකොට පිළිකා වැනි රෝග තත්ත්වද බහුල වෙලා තියෙනවා. මේ සියලු ආසාදන කොරොයිඩ් වගේ ආසාදන මේ සියලු දෙයට ආතතිය මූලිකවම කෙලින්ම ඍජුවම බලපානවා කියන කද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකෙ පිළිගන්නවා. මනෝවෛද්‍ය විශේෂඥතුමනි, දැන් අපේ පැරණි මුතුන් මිත්තන් අපේ ආත්තලා මුත්තලා මේ වගේ අය කියන දෙයක් තමයි ඉස්පිරිතාලයක් පැත්ත පළාතකට අපි ගිහිල්ලා නැහැ. කොත්තමල්ලි ටිකක් බිව දවසක්වත් මතක නැහැ. එහෙම කියනකොට අපිට වැටහෙන දේ තමයි ඒ අය තුළ මේ ප්‍රතිශක්තිකරණය ඉමුනිටි කියන තත්වයේ ඊටම ඉහළින් තිබුණාද කියන දේ. එහෙමනම් තාක්ෂණික දුණ විද්‍යාව දිනුවත් එක්ක වර්තමාන යුගයේ වෙනකොට ප්‍රතිශක්තිකරණ මට්ටමේ අඩුවක් වෙලාද? එහෙම හිතන ඇත්තටම මොකක්ද ඒ වෙනස? පැහැදිලිවම කෙලින්ම උත්තරයක් දෙනව නම් ගයාන් එක ඍජුවම බලපානවා ස්ට්‍රෙස් එක ප්‍රතිශක්තිය කරේ කියන එක මට කෙලින්ම කියන්නට පුළුවන්. මේක අද විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන සොයාගෙන තියෙන දෙයක්. ස්ට්‍රෙස් එකත් එක්ක ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ශීඝ්‍ර වශයෙන් පහළට යනවා. විශේෂයෙන් මේක අපි පෞද්ගලිකවම අපේක්ෂා රෝහලේ අත්විඳින දෙයක්. මොකද අපි දකින්න අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ඉන්නවා විවිධ මට්ටම් වල අය. පිළිකාවක් හැදෙනවා කියන්නේ බොහෝ දෙනෙකුට බොහෝ ලොකු ආතතියක් පීඩනයක්. නමුත් ඒ අතරේ අපි දකින්නවා ඒ වගේම ඒ අභියෝගයට ඉතා සාර්ථකව ශක්තිමත් මුහුණ දෙන රෝගීනුත් අපිට මුණ ගැහෙනවා. විශේෂයෙන්ම ධර්මය තුළ ජීවත් වෙන පණ භාවනා කරන අපි හොඳටම දකිනවා ඒ රෝගයට ඉතා සාර්ථකව මුහුණ දෙන අවස්ථා. එතකොට මේකෙදි අපි දකින දෙයක් තමයි පිළිකාවන් වලට රෝගවලට දෙන විශේෂ ඖෂධ තියෙනවා. මේ ඖෂධ සමහර ඒවා සමහර අතුරු ආබාධ තියෙනවා. විශේෂයෙන්ම කීමොතෙරපි කියලා මේ දෙන සමහර ප්‍රතිකාරවලදී රුධිර සෛල ප්‍රමාණය අඩුවීම තුලින් ප්‍රතිශක්ති අවම වීමක් සමහර වෙලාවට සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අපි පෞද්ගලිකව දකින දෙයක් තමයි ශක්තිමත් මනසක් තියන අයගේ මේ රෝගවලට මේ ප්‍රතිශක්ති බේත් වලට පාව මුහුණ දීමේ ශක්තිය වැඩි, ඔවුන්ගේ ඉක්මන් මරණය අඩු වෙනවා කියන එක. ඒ වගේම තමයි බොහොම සංවේදී බියසුළු ශක්තිය මානසික ශක්තිය අඩු අය ඉතා ඉක්මනින් ඒ අතුරු ආබාධත් එක්ක බොහොම ඉක්මනින් මරණයට පත් වෙනවා කියන එකත් අපි දකිනවා. ඉතින් මේකට අද විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඉතා හොඳ ප්‍රතිකාර ක්‍රමයක් නවීන විද්‍යාවේ හඳුන්වලා දීලා තිනවා. ඒක තමයි ආතතිය පාලනය කරගන්නට හොඳම ක්‍රමය තමයි මයින්ඩ්ෆුල්නස් කියලා අද ලෝකේ හඳුන්වලා දීලා තින්නේ. අපි මේක හඳුන්වනවා සතිමත් බව කියලා. බුදුදහම තුළ අපේ ජීවිතයේ මෙතෙක් කල් පැවති භාවනාව කියන එක තමයි අද නවීන ලෝකේ මයින්ඩ්ෆුල්නස් නමින් හඳුන්වන්නේ. හොඳට හොයලා බැලුවාම අපිට තේරෙනවා මයින්ඩ්ෆුල්නස් කියන එකෙන් අපි හැම වෙලෙම කරන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් එක අරමුණක පිහිටුවා ගැනීම තුළින් සිත අතීතයේ සහ අනාගතයේ විසිරණ එක පාලනය කිරීම. ඒතර මේක මොන මොන ආකාරයෙන්ද කරන්නේ කියන එක පැහැදිලිව කියලා දෙනවා නවීන විද්‍යාව තුළ. කය තුළ සතියෙන් බැලීම, විඳීම් තුළ ධ්‍යා සතියෙන් බැලීම,
මනස දිහා සතියෙන් බැලීම. ඒතර මේක පැහැදිලිව අපිට බලන්නට පුළුවන් දරතර ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන සතර සතිපට්ඨානය මේ තුල තියෙනවා කියන එක. ඉතින් මේක මම අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමති අද නවීන විද්‍යාව බුදුදහම දේශනා කරපු තැනට ඇවිල්ලා තියෙනවා කියන එක. ඒ නිසා අපට අපේ බෞද්ධ සංස්කෘතියකට උරුම කියන කම් කියන අපට මේක අලුත් දෙයක් නෙවෙයි. මං හිතන්නේ අපිට මේ බුදුදහම තුලින් මේ ආතතිය විතරක් නෙවෙයි ආතතිය අවම කර ගැනීම තුලින් සියලු කායික රෝග මානසික රෝග බොහොමයක් අවම කරගෙන පාලනය කර ගන්නට ජීවිතයේ සතුට සැනසීම අභ්‍යන්තර සාමය තුලින් නිවීම දක්වා යන්නට පුළුවන් කියන එක අද නවීන විද්‍යාව ඔප්පු කරලා තියෙනවා කියන එක මම සතුටින් මේලයි සඳහන් කරන්න කැමතියි. අද අපි බුදුදහම දේශනා කරලා තියෙන තැනට ලෝකයම ඇවිල්ලා තියෙන බව පැහැදිලි. රුවන්වැලි සෑ චෛත්‍රාජනන් වහන්සේ වැඩ හිඳිනේ භූමියේ අති ගෞරවනීය නායක මාහිමයන් වහන්සේ පල්ලිගම හේමරතන නායක හාමුදුරුවෝ ලියලා තියෙන ගීතයක් අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ. මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ. එහි එක තැනක තියෙනවා සෝබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. ඇමරිකාවේ යුරෝපයේ මේ ආදී ප්‍රබල සිංගප්පූරුවේ අපි සුපිරි රෝහල් සුපිරි වෛද්‍ය තාක්ෂණය අපට වෙන ඕනම දෙයකට අපේ මේ පුංචි රටේ නැති විසඳුම් ඒ අයට ඇති සුපිරි විසඳුම් වලින් ඒ අය ගැලවේවි. ඒ චින්තනය අද වෙනස් වෙලා තියෙනවා. බුදුදහම තිබෙන තැන සියලු දේ නැවතිලා යලි හිතන්න ඉතාමත්ම බුද්ධිගෝචර විදියට ඉදිරියට යන ලෝකයට බලකල අවස්ථාවක්. අපේ බලපිටියේ සිරිසීවලි හාමුදුරුවනේ අපේ සාකච්ඡාව නිමා කරන්න විනාඩි කිහිපයයි. නමුත් සමාජ සුවය අධ්‍යාත්මික සුවය කියන කොටස් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළ මේ කොටස් පිළිබඳව අපට කෙටි පැහැදිලි කිරීමක් හෝ සිදු කොට අපේ සාකච්ඡාව සමාප්ත කරන්න අවශ්‍ය නිසා වහන්සේට ආරාධනා කරනවා. ඔව් අනිවාර්යයෙන්ම අපි සුවතාවය ගැන කතා කරනකොට සමාජ සුවය කියන එක බොහොම සරලවම අපට ළඟා කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සමාජය කියන එක සකස් වෙන්නේ හැදෙන්නේ පුද්ගලිකත්වයක් නිසානේ. පෞද්ගලිකව තම තමන් ඒ පුද්ගලයා පෞද්ගලිකව තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගත්තා නම් සරලවම ඉබේම පරිසරයේ සුවතාවය ඇති වෙනවා. එතකොට මිනිස්සයා එහෙම සෞඛ්‍ය සම්පන්නව ධාර්මිකව ජීවත් වෙනකොට අද මුළු පරිසර පද්ධතියම ඔබතුමා ආරම්භයේදී මේක ඕසෝන් ස්තරයේ පවා අද අර සිදුරු වේගනේ වෙනස් වේගන එනකොට ඒක පවා අද සකස් වෙලා තියෙනවා. එතකොට ආධ්‍යාත්මික සුවය අපේ වෛද්‍යතුමා කතා කරා වගේ මානසික සුවය පිළිබඳව කතා කරනකොට මා අවසන් කරන්න සියලු දෙනාටම මේ වසංගතයක් පැතිරෙන අවස්ථාවේදී ත්‍රිපිටකයෙන් අරගෙන බුදුදහම තුලින් මේ වගේ වෙලාවකදී අපි ක්‍රියා කරන්න ඕන කොහොමද කියන එක කරුණු හතරක් උගන්වලා තියෙනවා. පළවෙනිම කරුණ තමයි යෝනිසෝ මනසිකාරය සතිමත් බවින් ජීවත් වෙන්න. දෙවෙනි එක පුළුවන් තරම් පත්‍ය වූ සුදුසු ආහාර පමණක් ගන්න. තුන්වෙනි කාරණාව පුළුවන් තරම් නොකල්හි අවේලාවේ වීදි සංචාරයෙන් කිරීමෙන් වළකින්න. අනිත් කාරණාව තමයි පුළුවන් තරම් භ්‍රමචාරීව ජීවත් වෙන්න. මම එකක් විස්තර කරන්න බලන්න අද ඇඳිරි නීතිය දාන්න ඕනේ මොකටද? ඇඳිරි නීතිය දාන්න ඕනේ මිනිස්සු අවිචාරවත් විදියට ගමන් බිමන් යන නිසා. හැබැයි මේ තුන්වෙනි කාරණාව කියනවා නොකල්හි වීදි සංචාරය නොකරන්න. අපි බුදුදහමෙන් උගන්වපු ඒ දේ ඇත්තටම අපි තනියම හිතලා අපි ක්‍රියාත්මක කරා නම් රජයේ නීති දාන්න ඕනේ නැහැ, ඇඳිරි නීති දාන්න ඕනේ නැහැ. ඊළඟ කාරණාව භ්‍රමචර්ය වාසය කරන්න. ඒ කියන්නේ අපිට මේ කාලේ පුළුවන් තරම් ධාර්මිකව ඒ වගේම ඕනවුන් අතර තියෙන සම්බන්ධතා දුරස් කරගෙන කටයුතු කරන්න කියන එකයි අපි අවසාන හැටියට උපදෙස් දෙන්නේ මුළු මහත් ලෝකයටම මිනිස් ප්‍රජාවටම. ආරෝග්‍ය පරමාලාභ ශ්‍රී මුඛ පාඨය තේමා කරගෙන පන්නිපිටිය ශ්‍රී දේවරම් මහා විහාරයේදී සියත රූප වාහිනිය අමාවැස්ස වෙසක් පූදා සජීවිකාශින් පැවැත්වූ ධර්ම සාකච්ඡාවට වැඩමවව දාල ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල අනුනායක මාහිමයන් වහන්සේටත් රාජකීය පඬිත දර්ශනපති
පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලි මාහිමයන් වහන්සේටත් මහරගම අපේක්ෂාරෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපෝල ආරච්චි මහතාටත් අපේ ගෞරවය ස්තුතිය පළ කරනවා මේ වෙසක් පුර පසළොස්වක පෝදා පන්නේපිටිය ශ්‍රී දේවරම් මහා විහාරයේ දහවල් බුද්ධ පූජාවන් සිදු කරන අවස්ථාව පිළිබඳව තොරතුරු තවත් සුළු වේලාවකින් අපි ඔබට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරනවා පසර 1ට පසර 3ට අකණ්ඩව පන්නේපිටිය දේවරම් විහාරයේ ආශිර්වාදය ඔබේ නිවහනේ අද දවසේම රැඳෙනවා වගේ අපි සවස 5:30 වෙනතුරුම සජීවීව රැඳී සිටිනවා. සවස 4ට පූජ්‍යපාද කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමියන් පවත්වන නවාරහාදී ආශිර්වාද පහන් පූජාවට ඔබ සියලු දෙනාම පැන් බඳුනක් එවැගේම පහනක් තෙල් මේ දේවල් සූදානම් කරගෙන සහභාගී වෙන්න කියන මතක් කිරීමත් ඔබට කරනවා. දැන් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලාට අෂ්ට පරිෂ්කාර පූජා කරන අවස්ථාවයි එළඹෙන්නේ. සාදුනාද මැද ඒ උත්තම පූජාවන් සිදු වෙනවා. අපි සිහිපත් කරනවා මේ උතුම් වෙසක් වැඩසටහනට දායකත්වයේ දක්වන විරාජ් ඩයස් මහතා, ශ්‍රීම්නා රත්වත්ති මහත්මිය ඇතුළු පවුලේ සැම, උදා දේවී හා මංගලිකා දේවී මහත්මිය අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.